තු තුන්වැන්දට අපිට නියමිත කරලා තියෙනවා පාර්ලිමේන්තුව පවත්වන්න. එතකොට දැන් විපක්ෂ නායකවරයා හැටියට අකිල විරාජ් ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයේ ලිපිය දීලා තියෙනවා රයිල් වික්‍රමසිංහ තමයි අපේ විපක්ෂ නායකය. ඊළඟට අනිත් පැත්තෙන් දෙනවා නම් ටිකක් අස්සම් කරලා අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. මේ දිට්ඨම වේදිනිය කර්මයේ පරිසන්දිත්තේ මතක තියාගන්න ආපහු මොන්නස් දේ දරත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙල අවුරුදු 20ක් විතර යනකොට ලෝකයේ දියුණු වෙච්ච රටවල් අතර ලංකාව ඉහළින්ම ඉන්න රටක් බවට පරිවර්තනය වෙනවා. රටේ මිනිස්සු අන්න දැන් ගියයි ඉන්න හිතන රටක් කියලා.